ආයුබෝවන් ඔයාලට අද මම ඔයාලට ගෙනාවේ වෙනස් විදියක අලබැදුමක් ගැඹුරු තලයේ බැදලා හදන කල් තියාගන්න පුළුවන් අලබැදුමක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ ඉතින් ඕන කරන දේවල් description box එකේ බලන්න මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. කල් තියාගන්න පුළුවන් අලබැදුම හදන්න අපිට මෙන්න මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. ලොකු අලගෙඩියක්, ලොකු රටලුණු ගෙඩියක් හෝ දෙකක්, කරපිංච ටිකක්, හාල් මැස්සන් ටිකක්, හොඳට සෝදලා වතුර බේරලා ගන්න, කෑලි මිරිස් මේස හැඳි දෙකයි, ගම්මිරිස් කුඩු තේ හැඳි අටෙන් එකයි, මිරිස් කුඩු තේ හැඳි හතරෙන් එකයි ලුණු කුඩු රස 90. මම දැන් මේ විදිහට වතුර ටිකක් අරගෙන තියෙනවා. දැන් ඔයාලා අල ටික ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගන්න අල ටික මේ විදිහට වතුරට දාන්න. දැන් ඔයාලා මේ අල ටික තව වතුර දෙකකින් තුනකින් වගේ හොඳට සෝදලා ගන්න. මම දැන් මේ විදිහට රෙදි කෑල්ලක් එලලා අල ටික දානවා. වැඩි වතුර ටික මේ විදිහට හොඳට මිරිකලා අයින් කර ගන්න. මේ තියෙන්නේ මේ විදිහට අපි හදාගත්ත අල ටික. දැන් ඔයාලා ගැඹුරු තෙලේ බදින තරමට තෙල් දාලා තෙල් ටික රත් කර ගන්න. දැන් අල වලින් ටික ටික දාලා බැද ගන්න. නිතරම හැඳි ගන්න ඕන නැහැ. දැන් බලන්න බාගෙට වගේ බැදිලා මෙන්න මේ වගේ ආවට පස්සේ දිගටම හැඳි ගන්න. මෙන්න මේ පාටට ආවට පස්සේ ඔයාලට පුළුවන් තෙල් බේරලා අයින් කරගන්න. අපි දැන් මේක ලිපෙන් ගත්තට පස්සේ ඒ රසණයම තව ටිකක් බැදිනවා. ඉතිරි අල ටිකත් මේ විදිහටම බැද ගන්න. දැන් ලුණු වලින් භාගයක් මම එකතු කරනවා. මෙන්න මේ පාඩට ආවට පස්සේ ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. දිගටම හැඳි ගන්න. මෙන්න මේ වගේ පාටට ආවට පස්සේ තෙල් බේරලා අයින් කර ගන්න. අපි ලිපෙන් ගත්තට පස්සේ ටිකක් වෙලා යනකොට මේ ලුණු ටික තව තද පාට වෙනවා.
මේ ඉතිරි ලුණු ටික මම දැන් එකතු කරන්නේ හාල් මැස්ස ටික මේ වගේ බෙදුනාම ඇති හාල් මැස්ස වැඩිපුර බදින්න එපා එහෙම වුණොත් තිත්තරස් එන්න පුළුවන් දැන් කරපිංච ටික මම දැන් ලොකු තාච්චියක් ලිපේ තියලා කලින් තෙල් වලින්ම තෙල් මේසහන්දක් එකතු කරනවා. ඔයාලා මේ වෙලාවේදී ලිප අඩුම ගින්දරේ තියාගන්න. දැන් මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් ටික එකතු කරන්න. රස අනුව ඔයාලා ලුණු දාගන්න. මේදීනම් අපි බෙදගත්ත අල ටික දැන් ඔයාලට පේනවනේ මේ අල ටික හරිම ක්‍රිස්පි මේ ලුණු ටිකයි හාල් මැස්ස ටිකයි දැන් මේක හොඳට කවලම් කරගන්න ඔයාලා මේක ටිකක් වෙලා වරගෙන හොඳට කවලම් කරගන්න ඕන ලුණු ටික හොඳට එකතු වෙන්න ඕන එතකොට තමයි රස හරියටම එන්නේ. මම දැන් තව ලුණු චුට්ටක් එකතු කරනවා. දැන් බලන්න පාට ටිකක් වෙනස් වෙලා මම දැන් ලිප ඔෆ් කරගන්නවා මේ බැදුම හොඳටම නිවෙන්න දෙන්න නිවුනට පස්සේ හොඳට පියන සීල් වෙන වාජනයකට දාලා තියන්න පුළුවන් ඔයාලට පේනවනේ මේ බැදුම හරිම ක්‍රිස්පි ඒක නිසා පෙඟෙන්න කලින් වාජනයකට දාන්න දැන් පියන වහලා කල් තියාගන්න පුළුවන් හරිම ලේසි නේද ඔයාලට දාන දිවල් වලට විශේෂ අවස්ථා වලට මේ බැදුම හදන්න පුළුවන් මේක කල් තියා ගන්න පුළුවන් දෙයක් නිසා ඔයාලට රට ඉන්න අයට යවන්නත් පුළුවන් ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු එතකන් ඔයාලට සුබ දවසක් ස්තුතියි